මේ වෙනකොට ලංකාවේ කොවිඩ් වසංගතය තත්වය තවදුරටත් වර්ධනයවමින් තියෙනවා කියන එක සනාත වෙන සලකුණු බොහොමයක් තියෙනවා. ඒත් එක්කම ලංකාවට ආසන්නතම රට ඉන්දියාව අද ලෝකයේම අවධානයට පත්වෙලා තියෙන. එවගේම ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් එවගේ ආසාධිතයන් සංඛ්‍යාවක් සහ කොරෝණා වසංගතය හේතුවෙන් වැඩිම නයට පත් රට බවට පරිවර්තනය වෙලා තියනවා. ඉන්දියාව කියන්නේ ලංකාවට ඉතා මාසන්නේ තියන රටක්. ඒවගේ ලංකාවත් ඉන්දියාවට සමාන්තරව සියලු අභිියෝගෑන්ට මුහුණ දෙෙන රටක් විදිෙන තමයි ඉතිහාස ඉදන් අපි පේනට තියෙන සාක්ෂියෝල සඳහන් වෙන්නේ නිසා වසංගතයේදී වනත් අපි ඉන්දියාවට වඩා වෙනස් රටක් කියලා කවර ඉතන් උත්සාහ කරනවනං. ඒක තමයි අපි වරද්දගන්න තැන. ඒ ඒ තැනම අපි වරද්දගත්තා අපි දැක්ක මාර්තුමාසය අප ප්‍රේල් මාසේ ඉන්දියාව විශා අර්ුදයක ලක්වෙනකොට අපේ රටේ සෞඛ්‍ය ඇමතියවරු වෙල්ල කිව්වා ලංකාව කොරෝන පාලනය කළලා තියන්නේෙ. ල අපේ රටේ සෞඛ්‍ය මාත්‍යන්ශේ වසංගතන්ශය කිව්වා මේ කැස්සගේ තමයි දැන් අපිට කොරෝන PිCR පරරික්ෂණ කරන්න ඕන්නෑ හමින්වලන් අපිට හම්බුවෙනවා ඉඳද අපේ රටේ ලෙඩ්ඩු නැතිහින්ද තමයි අපි PිCR පරිීක්ෂණ කරන්න නැත්තිකෙ ලි මේ එක ආයයායි කියන්නේ. මේ වසංගතය හෝද හෝද මඩේදාන තත්ත්වයකට පත්වීම පිළිබඳව. ඒව සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ ගන්න අනිත් අයට ඇහුන්කන් දෙේ නැති සෞඛ්‍ය බලධාහරින් වග කියන්නට මොකද ඒගොල්ලො පඩියක් ගන්නේ මේ රාජකාය කර අපි අයිත් කියනෙන ගොල්ලොට වැටපක් ගෙවන්නේ මහජනතාව එගුලන්ට සියලුප සැප පහසු කන් දෙන්නේ මේ රාජකාරය කරන්න නිසා ඔවුන්ට ඕනෑ ඕනෑ දේවල් කරලා ඒක වැරැද්දවත් බාරගන්න ඇති තත්ත්වකට පත්වෙන්නට බෑ. එතකොට අපි නැවත මතක් කරන මේ තවත් ඒගේ වැරද්දක් මේ තමයි ඉන්දාව මෙච්චර ගැටලුවකට මහුණ දීලා තියෙනකොට අපි දැන් ඉන්දියාවත් එක්ක කොරන්ටයින් බිස්නස් එකක් කරන්න පටන් අරන්ය ද මේක මිට මාසකට විතර ඉස්සල්ලා නිකුත්වෙනකොට අපි මේ සම්බන්ධය සෞඛ්‍ය මාත්‍යංශයෙන් ඇවුහම ඒක සම්බන්ධයෙන් කිසිදු උත්තරයක් දුන්නේ නෑ. අවසාන වශයෙන් අපි දැක්කා සම්බන්ධෙන් නිල නොලත් ප්‍රකාශනවල එස්සෙම්මෙස් සොල සඳහන් වෙනවා. ජනාධිපතිතුමා කිව්වා සිවිල් ගුවන්සේවා මාත්‍යවරයට සහ සිවිල් ගමාන්සේවා මාත්‍යංශයට මේ ඉන්දයානු ගුවන් මගීන් ලංකාවට එනක සම්පූර්ණය නවත්තන්නකෙ අපි දන්නන්නේ අපි දැක්ක මේවා නිල නොලත් එක කණ්ඩායම් මොලස්MSස් ගරුප්පොල තියනේවා එතකොට අපි හිතුව කමක් නෑ එක ඇත්ත වන්න ඇති ජනාධපත්තුමාක් වහම සාමාන්‍යයෙන් ගොඩක් අයි අහන හින්ද සිවිල් ගුලන් සේවා මාත්‍යංශයේ, සෞඛ්‍ය මාත්‍යංශය මේක හන් ඇති කියලා. නොමුත් අද දවස වෙනකොටත් අපිට වාර්තා වෙනවා තවම අපි ඉන්දියාව සඳහා ගුවන් ගමන් සංචාණ සීමාවන් පනවල නෑ කිසිවක් කියන එක. එතකොට අපි අහන්නේරි අපිට නිලවාර්තා ඉන්නෙ නැතිහින්ද වැරදෙන්න්නට පුළුවන්හිද අපි පැහැදිියෝ මහනවා සිවල් ගුවන්සේවා මාත්‍යංශයනුත් සංචාරකමාත්‍යංශයනුත් මේ වෙනකොට ඉන්දාවට විශේෂත ව සංචරණ සීමාවන් කිසිවක් හෝ පනවල තියනොත්. අපි දන්න තරමින් ඒ එකක් පනවල නෑ මේ වෙනකොට. සංචාරකයෝ විදිහට ඇවිල ති නො දහතුන්දාහක වගේ ප්‍රමාණයක් කියර තමයි අපිට වාර්තාාවෙන එඒයයගෙන් දසම අටක වගේ ප්‍රමාණයක් කොරෝන ආසාධතය විදිහයටටත් වාර්තාාවෙනවා මේ සමහර වාර්තාවල සඳහන් වන පරිදි. දේනිසා, එකක් තමයි ඉන්දියාව කියන මේ රටේ අවධානන් තත්ත්වය හේතුවෙන්. ලෝකයේ අනිත රටවල් කරන්න මොකක්ද කියලා සෞඛ්‍යාමාත්‍යංශයට හෝ රට අවබෝධයක් තියෙනට ඕන අපි ගත්තොත් සිංග්පුරුව කියන්නේ ලෝකයටම විවෘත කරපු ඕන ෑම කෙනෙකුට වසායකක් නැතුව හට ගිහිල වීසායකක් ගන්න පුළුවන් බොහොම ලිහිල් ප්‍රතිපත්තියකින් රට ඇතුළවන්න තියෙන රටක්. එතකොට මේ රට ඉන්දාවේ මේ ප්‍රශ්නය ඇති වෙන කොටම ඉන්දාව ගුවන් සීමා තහනමකට එහම ලැත්තන් ගුවන් සීමාව වැලැක්වීමකට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට සිංග්පුූරුව විසින් බංලාදේශයට මාලදිවයිනයට පකිස්ථානයට සහපේ රටට ගුවන් සීමාවන් පනවල තියෙනවා. ඇයි මේ ඇයි ශ්‍රී ලංකාවට පනව ඇැයි මාලදිවෙයට පණවන්න ඇයි පකිස්ථානයට පණවන්නේ මේක ගැන හොලබැලුවොත් ඒ රට කොච්චර අනාගතය ගැන හිතනවද කියන එක මේකින් පැහැදිලි. ඒක තමයි ඔුන් විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ආසාධිතයන්ගේ තත්ත්වය අතිශය වැඩිවෙලා නැතිවුණත්. ඉන්දියාව වගේ රටක් ආසන්නේ තියෙන රටක් විදිහට ශ්‍රී ලංකාව අවදානම් රටක් විදිහට උුන් තීරණය කරනවා. ඒක තමයි ඔවුන්ගේ පුරෝකතනය තමන්ගේ රට ආරක්ෂා කරගැනීමට ගැටලෝදය ඉින්දියාව වත්. ඉන්දයාාවට විතරක් නෙමේ ගුවන් සීමාවන්දාාන්නේ ලංකාවටද්දානවා මාලදීවනටද්දාානවා ංලාදේශයටටදධානවා පකිස්ථානටත්ධානවා ඉන්දාව වටේ එන්න රටවල්ලවලට අදදාාන. ොට ඔවුන් දන්නවා ඉන්දාව කියනෙ එක රටක් ශ්‍රී ලංකාව කියෙන තවරටක් වුණාට මේ රටවල් දෙක අතර යෙන සම්බදධතාවය ඉතාම රුජු හින්දා මේ අවධානම ශ්‍රී ංකාව තුළත් තියෙනවා කිය එක. නමුත් සිංගප්ූරුව ශ්‍රී ලංකාවගැ හෙම හිතවට. ලංකාවේ සෞඛ්‍ය මාත්‍යන්ශේ නගේ හෙමහිතන පාටක් නෑ ලංකාේ සෞඛ්‍ය මාත්‍යන්ශේ සාමාන්‍ය ගුවන්සීම පණවන එකට අමතරව ආකරුෂණීය වෙළඳ දැන්වීම දාලා. ආකර්සනීය ඉල්ලීම් කරලා ඔගොල්ලන්ට කොරෝනද. කොරෝණනං කරුණා කරලා මේ රටට එන්න. කොරෝණනං කරුණා කරලා මේ රට ඇවිල කොරොන්ටයින් වෙන්න මේ අවධාහනම. ත්තක දාලා අපි ඕගල්ලන්ට ආරාධනා කරනවා ඔය රෝග අරගෙන මෙහෙ එන්න කියලා මේ 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 දැන්වම් දාලා ගන්නගන්න ක්‍රමයක් තමයි හදනින් සි සෞඛ්‍ය මාත්‍යන්ශයටට හනුව මේකට සිවිල්ගුවන් සේවා අමාත්‍යංශයට හෙමනැත්තං සංචාර මමාත්‍යවරයට හෙමනත්තන් තවකාටවත් අප කියන්න ඉස්සල්ලා මේ වගකීමතියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වගකීමතියන්නේ සෞඛ්‍ය අමාත්‍යංන්ශේ සෞඛ්‍ය බලධාරීන්ට මේ පිළිබඳව ෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්දියාවේ තියන භයානකම පිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය කොයි වෙලේ හෝ මේ අදාළ අමාත්‍යංශ දැනුවත් කරාද. අදාළ ප්‍රතිපත්වයක් නිර්මාණය කරාද. මේ ලෝකේතින අවදදානම් රටවල්ල මනිස්සු රට එනකොට අනුගමනය කරන්නට ඕන ප්‍රතිපත්තිය පිළිබඳව කිසිම් නිත්‍ය ලියවෙල්ල ඉදිරිපත් කල තියෙනවද නියෝගයක් ලබාදීලා තියෙනවාද. එඉන් ස අපි පැහැදිලියම කියනවා දැන් අපි පිළි අරගනි වරයි එංගලත්ත ප්‍රබේදය රටපුරා පැතිරෙනවා කියලා. ැයි කවුරුත් කියන්නේ නෑ නවාරි මාසේදම් හුබෙච්ච ඉංගලන්ත ප්‍රබේදයට මොකුත් නොකර විදේශිකෝ එක බුබුලු හරහා රටටගන්නලාඒකා අයට ව්‍යාපාර කරන්ට යුක්‍රේණය වගේ රටවල්ලොලට ඉඩදීලා. ඒ රටත් මේ වගේම තත්ත්වයක්කුඩ යුක්‍රේණය වහන්ඩ ඉස්සල්ලා ලංකාවට ගේන්න ඉඩදීලාඒ ඒ ලංකාව කොරන්ටයින් සෙන්න්ටර් එකක් කරීමේ වගකීම භාරර්ගන අද වෙනකොට ංගලන්ත ප්‍රේදය රටේ පැතිරෙනවා කියන කාරණාවට වගේ කියන්න කෙනෙක් නැයින් සපියයනවා එංගලන්ත ප්‍රබේදය රට කාන්ද වන හැටිවක් කවරු හරි දන්නවද. අඩුගානයක අනුමාන කරලා තියෙනවාද. අඩුගානයේ ඒක හොයන්ඩ ඕනේ කාරණාවක් කියලා කවරුවරි හිලා තියනොවා. නිස පහැදිලියොම මේ රට එංගලන්ත ප්‍රබේදය ආවේකව ද කොහොමද කින් මන්ද කිසිවක් අපි දන්න. හැබැයි අප සංචාරක බබුලු දාලා යුග්‍රේනය වගේ එංගලන්ත ප්‍රබේදය තියන එංගලන්ත රටවල් ලොලින් මිනිස්සු ආාධනා කරල සංචරක ව්‍යාපාරය කියලා ගෙනල්ල මෙහේ විධ ක්‍රියාමාර්ග කර සහට රටේ තියන ප්‍රතිපත්ති නිරෝධයන ප්‍රතිපත්තිත් උල්ලගනය කරමින් බහත් කාරකම් කරලා. එනිසා අපිට අනුමාන කරන්න පුළුවන්. සේ හෝ එංගලන්ත ප්‍රබේදය රටාවවෙත් මේ බුබුලු හරහා කියනකොමකොට මේ බුබලු වලින් මනිසු එනකොට බුබලුුවොල නෙේ වැරද්ධ තියෙන්නේ මේ බුබුලු සම්පූර්ණයම නඩත්තු කරන්නේ බිස්නස්කාරයෝ සම්පූර්ණයම නඩත්තු කරන්නේ ගජමිතුරු ව්‍යාපාරිකයෝ. එතකොට සමහර අවස්ථ අපි දැකලා තියෙනවා ගුවන්සේවා අමාත්‍යංශයේඒවගේම අපේ ජාචන්තර් ගන්තොඩුපලේ ඉන්න ප්‍රධානින්වත් දන්නේ නෑ බුබුලකින් එහෙම නත්තන් සංචාරකයෝ සල්ලි දීලා එන කෙනෙක් එයාපෝට් එකෙන් අතර බැස්සට පස්සේ ඒයා යන හෝටලේ මොකක්ද කියන්න සමහට ලේකම්වරත් දන්නෑ යාපෝට්ට එකඉන්න. එතකොට ඒ තරමට මේ බුබුලු සහමේ ව්‍යාපාර විවිධ පාර්ශවයන් විසින් අඩත්තු කරන විවිධ බලවේග විසින් අතපත ගාන රහසිගත ඒම නැත්තනන් කාටවත් සැලසු හයාගන්න බැරි දේවල් විදියට තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට මේ අලුත් ප්‍රබේද රට ඇවිල්ලා. ගොඩ බැස්සේ කාන්දුනේ කොහෙන්ද කියල හොයාගෙනයන්ට තිදිහක් නෑමො. පරිීක්ෂණ ටික කරේ පෞද්ගලිකාංශේ එකගොල් අංඟ කොරන්ටයින් කරන සම්පූර්ණ කියාවලිය සෞඛ්‍යමාත්‍යංශේ දන්නේ ගුවන් තොටු පොලට ඇවිල්ල බැහැලා නවතින හෝටලේ ගුවන් තොටු පොල ලද හරිින් දන්නේ නෑ එකගොල්ලො ඊට පස්ස දවස්දාහතර නිරෝධයනි උනේ කොහොමද කියන එකට විශේෂ සෞඛ්‍යමාතාද අධික්ෂරයක් නෑ එකගොල්න්ගේ එක්කං යන්න හෝටලේකින් ගඩල් ලබස්සන්නේ හෝටලයකින් එතන මොකක්ද වෙන්න කියනෙ අපි දන්න නෑIPPC පරීක්ෂණ කොහෙද කරන්නේ ඒවා වැරදිද හරිද හරියටර මොනවාද වාර්තා කියල සමහට වාර්තාාවෙන් නෑ. එතකොට අපි කොහොමද කියන්නේ බුබලු රහා නෙවෙයි එංගලන්ත ප්‍රබේදය රටාව කියලා ැන් අපි එංගලන්ත ප්‍රබේදයගැන කතා කරලා වැඩක් නෑ අපිටඒ එකකාආවවිදිිය විතරයි හයාගන්න තියෙන එකත් හොලා වැඩක් නැ තත්වකට පත්වෙලා තියෙනවා ඔයන්න බැරික්කට පත්වෙලා තියෙනවා. කවදදාව කියන එකවත් අපිට දනය කරන්න බැරිතත්වයකට පත්වෙලා තියනවා අඩු ගානය වසංගත රෝග අන්ශේ ඉදිරි සැලසුම් කරන්න නම් මේ රෝගේ කවද ලංකාවට කාණදුනේ කියනෙ එක අතිශේ වැද. ොව දන්නමක හොයන්න බැගල නිසා හොන පාටක්වත් නෑ එම අදහසක්වත් නෑ. අමතක කර ඉන්දියානු ප්‍රබදය දැන් අපිට අඩු වෙලා තියෙන්නේ අපි අමත කරමු එංගලන්ත ප්‍රබේදය එක ඇවිල්ල ඉවර නිසා දැන් අපිට අඩු වෙලාතියෙන්නේ ඉන්දියානු ප්‍රබේදය. දැන් මේ දැන්වීමම් හරහා ඉන්දි්‍යයානු ප්‍රබේදය රටවත් කෞදයකට වග කිය. ඉද්‍යයානු ප්‍රබේදය රට වුත් වග කියන්නේ එකනෙ කෝඩ නෑ. න්දයානු ්‍රබේදය රටාව ඒ නිසා කියල කියන්න හෝ කවර හරි පිරිසක් මේක පරික්ෂාවෙන් ඉන්නවාද කාටහරි ඒ එක ඒක වගකීම ගන්න පුළුවන් දඩුගානේ අපිගේ මොක වග කියන්නෙනක් නැත්තනං ආේක නිසා කියල දන්නවා රට මනිුසුන් පුුවන්ඒ එක පාලනයකර ප්‍රතිපතියහද ැ ංගලන්ත ප්‍රබේද ආේමොකද හිද ද ැතිවුත් ආේ කොතැන්දි කියල දන්නන අපටේ එක පාලනක හැකින පැදිලීමම් සෞක්‍යමත්‍ය ට කිය ඇල්මරු ප්‍රපත්තිය ඉන්න එප. ශේෂයම ඉදාවගේ ටවල්ොලින් අලුත් ප්‍රබේද රට ගෙනල්ලා. බොරු සංචාරක ව්‍යාපාර කරලා. ඒ සංචාරක ව්‍යාපාර කරනවා කියලා රටේ මෙවැනි රැලිය ඇති කරලා. ඒකයි සිදධවෙන පාඩුව පියවාගන්න රටට. අවුරුදු ගන සතිගනම් මාසකනං අෞරුදු ගනන් අත කරන්න වෙනවා. එනිසා වගකීමෙන් මේ ඉන්දයානු ගුවන්සේවා සීමාවන් පැනවීම පිළිබඳව දැංවත් ක්‍රාත්මක වෙන්න එම ක්‍රියාත්මක වෙලා නැත්තන් ඒසි සම්බන්ධයෙන් අවධානය යමු කරන්න කියලා පිල්ලනවා මොකද මේක බරපතලයි අපිට තව ප්‍රබේධයක් රට ඇවිල්ල ප්‍රචාරය වුණොත් අපේ රට ඔලුව උත්සන්න බැරි වෙනවා. අනිවාර්යම ඉන්දාව තත්ව ඇති වෙනවා අද ව කො ඉන්දියාව. එංගලන්ත්‍රේදය සහ ඉදයාාව ්‍රබේද දෙක තමයි යන්න එතකොට අපිට අදි දන්න දැනටත් න්දයා රුව බේදේ තියනවාද කියලා අපි ප්‍රේධ පරක්ෂ හරිර කරන්නේ ැති නිසා නමුත් අපි මේ මොහොතෙහරික පිළිබඳු අපි අවධානය යොමු කරනවාන අපිට හැකියාව ලැබේවි මේ පාලනය කරන්න නිසා කරුණා කරලා මේ සංචාරක ව්‍යාපාර නමින් බුබුලු නමින් කරන ක්‍රියාවලිය අඩුමගානයි ඔලුසනකං නවත්තන්ඩකින් ඉල්ලීම අපි සෞඛ්‍ය මාත්‍යයන්ජඉල්ල.